කේෂාන් ශශීන්ද්‍ර රසිකයින් අතරටාවේ ගායකයෙකු විදියටයි. නමුත් ඔහු දැන් ජනප්‍රිය නළුවෙක් විදියටයි. ඒකට හේතුව ඔහු දෙවිනිනිමේ රංගනයෙන් දායක වන අවන්තගේ චරිතය නිසා. ඒ නිසාම කේෂාන්ටත් වඩා ඔහු බොහෝ දෙනා දැන් අඳුනන්නේ අවන්ත කියන නමින්. මේ කියන්නේ යන්නේ ඔහු ගෙනයි. මේ දවස්වල ෂූටින්ද? ඔව් දෙවිනිනිමේ. ගීතයක් කරන්නේ නැද්ද? කරනවා. ඇත්තටම ගීත කිහිපයක වැඩ පටන් අරන් තියෙනවා. ඒ ටික කරගෙන යනවා. දැන්වීම් මෙහෙම. ඔව් දැන්වීම් ගණනාවකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වැඩ කටයුතු ඉතින් කරගෙන යනවා. දෙවෙනි ඉනිමට අමතරව වෙනත් නිර්මාණයකට දායක වුණේ නැද්ද? නැහැ. මේ ටිකේ වෙන එකකට දායක වෙන්න තරම් කාලයක් ඉතුරු වුණේ නැහැ. අනික මගේ මූලික කටයුතු සහ ප්‍රමුඛතාවය සංගීත කටයුතු වලට. ඇයි මේ ටිකේ වැඩිපුර සංගීත කටයුතු ගැන හිතුවේ? පහුගිය ටිකේම තිබුණු වැඩ කටයුතු එක්ක සංගීත කටයුතු ඇත්තට මගහැරුණා. ඒකයි සංගීතයට මූලික අවධානය දෙන්න හිතුවේ මේ ටිකේ. ඒ කියන්නේ සංගීතයට මුල් තැන දෙන්න රඟපෑමෙන් ඉවත් වෙන්නද කල්පනාව? නැහැ නැහැ, එහෙම දෙයක් නෙවෙයි. හොඳ චරිතයක් ලැබුණොත් මං අනිවාර්යයෙන්ම කරනවා. චිත්‍රපට සඳහා ආරාධනා ලැබුණේ නැද්ද? ටික දවසකට කලින් චිත්‍රපට සහ ටෙලිනාටි කිහිපයකට ආරාධනා ලැබුණා. නමුත් ඒ චරිතවලට හිතේ ලොකු කැමැත්තක් ඇති වුණේ නැහැ. ඒ නිසා ඒ ලැබුණු ආරාධනා කිහිපය අත්හරින්න හිතුවා. අලුත් ගීතය රිලීස් කරන්න හිතාගෙන ඉන්නේ කොයි කාලෙද? දින වකවානුවක් නම් හිතුවේ නැහැ. ඇත්තට මේ වැඩ ටිකට කාලය හොයාගත්තෙත් බොහොම අමාරුවෙන්. ඒ නිසා වෙලාව හදාගෙන පුළුවන් ඉක්මනට ඒ ගීතය රිලීස් කරන්නයි උත්සාහ කරන්නේ. ගොඩක් දුරට වැඩ ඉවර නිසා තව මාසකින් හමාරකින් විතර කියලා කියන්න පුළුවන්. ෂෙහාන් ගලහිටියාව ගීතේ රචනා කළේ සංගීතයේ උදාරගෙන්. බොහෝ නවපරපුරේ ගායකින්ට බෑන්ඩ් එකක් තියෙනවා. ඔබටත්? ඔව් මටත් බෑන්ඩ් එකක් තියෙනවා. ඒක එකෝස්ටික් බෑන්ඩ් එකක්. දෙවිනිනිම ඔබේ පළමුනි ටෙලිනාට්‍ය නෙවෙයි නේද? ඒක හරි. මං ඉස්සෙල්ලා දායක වුණේ පිපිනමල් කියන නාට්‍යයට. එහෙත් ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ. චෝදනාවක් තියෙනවා කේෂාන් ශේෂ්ත්‍රේ තරමක ආඩම්බරකාරයෙක් කියලා. අනේ මන්දා, මේ ඉතින් මගේ විදිහනේ. ලොකෝට මං කතා කරන්න යන්නේත් නැහැ. නමුත් කතා බහ කරන වෙලාවට මං කතා බහ කරලා ඉන්නවා. ඒක මිනිස්සු බාරගන්න විදියනේ. මං හැමෝම එක්කම කතා බහ කරලා ඉන්නවා. ඒ හින්දා චෝදනාව බාරගන්න බෑ නේද? ගෙදර කට්ටිය කොහොමද? හොඳින් ඉන්නවා හැමෝම. මගේ තාත්තා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ක්‍රිකට් කෝච් කෙනෙක්. අම්මා ගෘහණියක්. මගේ සහෝදරේ මේ වෙද්දී විදේශගත වෙලා. සහෝදරයා නුවර ඉන්නේ. තාත්තා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙලත් කේෂාන් ක්‍රිකට් සෙල්ලම් කරන්නේ දෙවෙනි ඉනිමෙට විතරද? මං ඉස්කෝලේදී ක්‍රිකට් ක්‍රීඩා කළා, පාසල් කණ්ඩායම් පවා නියෝජනය කරමින්. නමුත් තාත්තා මට ෆෝස් කළේ නැහැ. ඔහු කළ දේම කරන්න කියලා. මම වඩාත් කැමති තෝරා ගැනීම කළා. ඔබේ ජීවිතේ පංගුකාරියේ කවුද? මගේ ජීවිතේ මට ආදරය කරන, මාව බලාගන්න යම් කිසි කෙනෙක් ඉන්නවා. ඒ ඇති නේද? ජනප්‍රිය නළුවා සිහිනේ ඔබට තිබුණේ නැද්ද? නැහැ, ඒක මං බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි. මොකද මං ජනප්‍රිය කැටගරියකේ කෙනෙක් නෙවෙයි කියලයි මම හිතන්නේ. ඒක මගේ සිහිනයක් නෙවෙයි. කවදා හරි වෙනවා නම් මට වෙන්න ඕනේ හොඳම නළුවා. කේෂාන් අවන්ත වගේද? නැහැ නැහැ, මට ටිකක් තරහ යනවා තමයි. ඒත් එහෙමනම් නැහැ. ඔබ තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් නවතම වීඩියෝ නැරඹීම සඳහා සබ්ස්ක්‍රයිබ් බටන් එක හා බෙල් බටන් එක ක්ලික් කරලා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.